ප්‍රාථමික විෂයමාලාවේ පරිසරය ආර්ථික ක්‍රියාකාරකම් යටතේ ද 6/11 විෂයමාලාවේ විද්‍යාව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා හා භූගෝල විද්‍යාව යන විෂයන් යටතේ ද ස්වාභාවික ආපදා පිළිබඳ දැනුවත් වීම හා එයින් ආරක්ෂා වීම පිළිබඳ විෂය කරුණු මේ වෙන විටත් අන්තර්ගත කර ඇත. මෙම වසරේ සම්පර්ධනය කර ඇති තුන ශ්‍රේණියේ නව විෂයමාලාවට මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු ඇතුළත් කර ඇති අතර එය 2018 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. 2019 වසරේදී හතරවන ශ්‍රේණියට ස්වාභාවික ආපදා පිළිබඳ කරුණු ඇතුළත් වීමට නියමිතය. මේට අමතරව ස්වාභාවික ආපදා පිළිබඳ අතිරේක කීම් පොත් කිහිපයක්ද හඳුන්වා දී ඇති අතර පාසල් පුස්තකාල සඳහා නිර්දේශ කර ඇත. ද්විතීයක මට්ටමේදී විද්‍යාව පුරවැසි අධ්‍යාපනයේ භූගෝල විද්‍යාව යටතේ අන්තර්ගත කොට ඇති විෂය කරුණු AA මාතෘකා ආශ්‍රිතව ඇමුණුම් වල දක්වා ඇත. හත ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හතරවෙනි පාඩම ස්වාභාවික උපද්‍රව හා ආපදා. ස්වාභාවික උපද්‍රව හා ආපදා පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ඇතිවන ස්වාභාවික ආපදා පිළිබඳවත් දැනුවත් කරයි. අට ශ්‍රේණිය ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය හතරවන පාඩම කාලීන ගැටලු. ස්වාභාවික විපත් හා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන විපත් පිළිබඳව හඳුන්වා දීමත් ඒවා ඇතිවන ආකාරය හා අවම කරගන්න ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත. මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත. විද්‍යාව 15 පාඩම ස්වාභාවික ආපදා. ස්වාභාවික ආපදා ඇතිවන ආකාරයේ හේතු සහ ආපදා අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සිදු කර ඇත. 9 ශ්‍රේණිය විද්‍යාව 8 පාඩම ස්වාභාවික විපත් හා ඒවා ආශ්‍රිත අවදානම් තත්ත්ව කළමනාකරණය නියගහ සුනාමිය පිළිබඳව පූර්ව ප්‍රශ්චාත් ආපදා කළමනාකරණය පිළිබඳව දැනුවත් කර ඇත. භූගෝල විද්‍යාව 4 පාඩම පරිසර ආචාර ධර්ම හා සංවර්ධනය පරිසර සමතුලිතතාව ආරක්ෂා කරගනිමින් සංවර්ධන කාර්ය ඉටු කරගන්න ආකාරයත් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමත් පිළිබඳව දැනුවත් කිරීම සිදු කර ඇත. ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනයේ 4 පාඩම ආපදා කළමනාකරණය විවිධ අනතුරු හා ආපදා තත්ත්වයන් වලදී ගත යුතු ක්‍රියාමාර්ග අනතුරු ඇති වීමට හේතු හා වළක්වාගත හැකි ආකාරය පිළිබඳව කරුණු ඇතුළත් කර ඇත. 11 ශ්‍රේණිය භූගෝල විද්‍යාව 7 පාඩම ශ්‍රී ලංකාවේ ස්වාභාවික ආපදා ස්වාභාවික ආපදාවන් හා ඒ පිළිබඳව ක්‍රියාකල යුතු ආකාරය පැහැදිලි කරයි.